පස්සනි කොටසේ වැරදිහා දණ්ඩන තුළටට වැදගත් ඔගන්ත කීපයක් ඇතුළල මෙන මේ අපේ නීතියට වැදගත් අත්‍යවශ්‍ය වැදගත් ඔගන්තයක් විදිහට අපි දකිනවා මේ සෝෂල් මීඩියා තුළින් එහෙමනැත්තම් විද්‍යුත් සන්නිවේදන ක්‍රමී තුළින් යම්කිසි කටකතාවක් යම්කිසි අසත්‍ය ප්‍රකාශයක් කටකතාවක් එහෙමනැත්තම් අසත්‍ය ප්‍රකාශයක් කටවචනයෙන් හෝ එහෙමනැත්තම් ඩිජිටල් ක්‍රමයකින් යම් ආකාරයෙන් ෂෙයා කිරීමක් සිදුනොත් යම් ආකාරයකින් නිර්මාණය කරලා ඉදිරිපත් කිරීමක් කළොත් එහෙම එයද මේ පනත යටතේ වරදක් බවට පත් කරලා තියෙනවා. මේ සාමාන්‍යයෙන් අපි සිදු කරන ලැබුවේ වින්දට පරිගණක අපරාධ වැරදි පනතට අනුකූලවයි. මේ පනත යටතේ මේ සුවිශේෂ වූ වරදක් විදිහට හඳුනාගෙන දැනඳීමක් කරලා තියෙන. ඒ වගේම මේ පනත යටතේ පත්‍රිකා ආදී බෙදා හැරීම, ඒ කියන්නේ මහජන ආරක්ෂාවට මහජන සාමයට බාධා වන ආකාරයේ පත්‍රිකාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඊට අදාළ වන්නා වූ යම් දෙයක් ඇලවීමක් වෙන්න පුළුවන්, දැන්වීමක් වෙන්න පුළුවන්, බෙදා හැරීමක් කරන්න පුළුවන්. මේ දේවල් වැරදි වශයෙන් හඳුන්වා දීමක් කරලා තියෙනවා. ඒ වගේම මෙම මේ සඳහා විමර්ශන බලතල සාමාන්‍ය නීතියට වඩා වෙනස් නීති තත්ත්වයකින් පෙන් කළ දීලා තියෙනවා. සාමාන්‍ය නීති යටතේ නම් අපි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් පසු උපරිමය පැය 24යි. ඒත් එක්කම විමර්ශන අවසන් වූ සැනින් ඔහු අදාළ අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ යුතුයි. නමුත් මේ පනත යටතේ සුවිශේෂ අවස්ථාවක් ඉදිරිපත් කළ තියෙනවා. ස්ථානාධිපතිවරයෙකුට හදිස්සි අවස්ථා රෙගුලාසි යටතේ නියෝග යටතේ වරදක් කරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තොත් ඔහුව පැය 72ක් පොලිස් ස්ථානයේ තුල රඳවා තබා ගැනීම ප්‍රශ්න විමර්ශනයේ සිදු කිරීමට හැකියාවක් තිබෙනවා. උපරිම පැය 72ක්. හැබැයි පැය 72කට කලින් විමර්ශන අවසන් නම් ඔහු අදාළ මහේස්ත්‍රාත් අධිකරණය තුල ඉදිරිපත් කරලා මහේස්ත්‍රාත්වරයා විසින් සුවිශේෂ වූ අවස්ථාවකදී අප ලබා දීමට කටයුතු කරන්න පුළුවන්. එසේ නැත්නම් රක්ෂිත බන්ධනාගාර කර ගැනීමක් තමයි මේ නීතිමය තත්ත්වයේ යටතේ තිබෙන්නේ. ඒ වගේම එම ප්‍රදේශීය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට පුළුවන් මෙවැනි අත්අඩංගුවට ගන්නා සැකකරුවෙකු දින 3ක් ඇතුළත විමර්ශන කරලා අවසන් කරන්න අපහසු නම් දින 14ක් සති දෙකක කාලයක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ රැඳවුම් නියෝගය යටතේ ඔහු යම් ස්ථානයක රඳවා තබා විමර්ශනයක් සිදු කිරීමට සිදු කරන්න පුළුවන්. මේ සාමාන්‍ය නීතියෙන් ඔබට ගිය නෛතික විශේෂ ප්‍රතිපාදන වශයෙන් අපිට හඳුන්වා දෙන්න හැකියාවක් තිබෙනවා මේ අවස්ථාවේ. ඒ වගේම එවැනි අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙකුට අවශ්‍ය කරන සියලුම වරප්‍රසාද නෛතික බලතල ඔහුට ලබා දෙන්න කියලා මේ පනතින්ම සඳහන් කරලා තියෙනවා. නීතිඥ නියෝජනයක් අවශ්‍ය නම් ඒ නීතිඥ නියෝජනය අවශ්‍ය විදිහට ලබා දෙන්න පුළුවන්. ඔහුගේ පවුලේ ඥාතීන්ට ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. අනිකුත් නීති ආශ්‍රිතව ඔවුන්ට අවශ්‍ය කරන වෛද්‍ය ප්‍රතිකාරයක් තිබෙනනම් ඒ ආදී ලබා දීමට ප්‍රතිපාදන මේ තුලින් සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම මේ පනත යටතේ යම්කිසි ආකාරයකට බිය ගැන්වීමක් කරන්න බෑ. යම්කිසි පුද්ගලයෙක්ගේ වාසස්ථානය වෙන්න පුළුවන්, වැඩ කරන ස්ථානය කරන්න පුළුවන්, එමු නැත්තම් ව්‍යාපාරික ස්ථාන වෙන්න පුළුවන්. ඒ ව්‍යාපාරික ස්ථානයේ වාසස්ථානයේ හෝ යම්කිසි ස්ථානයකට පැමිණලා ඔබට හානියක් කරනවා මෙසේ බිය බැන්වීමක් කළොත් එහෙම එයත් වරදක් විදිහට හඳුන්වීමක් කරලා තියෙනවා. දැන් පහුගිය කාලවකවානුව තුළ යම් යම් ආකාරයෙන් සමාජ මාධ්‍ය තුළ බිය ගැන්වීම සිදු කරලා තිබ්බා. ඒ සියද බිය ගැන්වීම මේ අවස්ථාව යටතේ හදිසි නීති රෙගුලාසිය යටතේ ඒ ප්‍රධාන වරදක් වශයෙන් හඳුනාගෙන තියෙනවා. එලෙස බිය ගැන්වීම සිදු කරන පුද්ගලයන්ව විමර්ශනයක් සිදු කරලා අත්අඩංගුවට ගැනීමට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොලිසියට අපිට බලතල ලබා දීලා තියෙනවා. ඒ වගේම කිසිදු තැනැත්තෙකුට පොදු මාර්ගයක, පාලමක, බෝක්කුවකට යම් දුම්